ඔබෙක්වන ස්වාදන රුපාණී රාත්‍රී දහය ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගෙන්. මම ශ්‍රීහානාරයසිංහ. බම යුගන්ති මයුරිිකාකංකා නම්මාආරච්චි ප්‍රථමයෙන් දවසුල් සුම් කළ ප්‍රෝත සිරස්තල දිරුක්කෝවිල් වැඩි තබීමේ පරීක්‍ෂණ පොලිස් විශේෂ විමර්ක්ෂණ එකකයට. කෝච්චයෙන් ගිහින් නොමිලේම සිරීපාදය බැඳ හැටි. අමන්්ඩිගේ අතින් ගාතනය වූ බදුල්ලේ තරුණයක් සංචාරක තහනම අවසන් දකුණු අප්‍රිකාවට ඇමරිකාවේ දොර ඇරේ තරකොයිල් පොලිස් ස්ථානයට අනයුක්ත පොලිස් නිලධහරයකු සිදුකළ වැඩි තැබීමකින් එහි සිටි පොලිස් නිල්දහරින් හතර දෙනකු ජීතක්ෂයට පත්වවා. ්‍රිහන් විවාඩු සබන්ධය ඇති වූ ගැටලුවක් මත මෙම වැඩිතැබීම සිදුකර ඇති බවතයි වාර්තාාවනය. කොහොමත් තිගන්ති සිද්ධිය සම්බන්ධයෙන් අත්තරංගුර ගත්ත පොලිස් සැරෙන්වරයා. ලබන මස හයවනදාතෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන්න කියලා අක්‍රේපත්තු මහිස්්‍රාත් අධිකරණය අද නියෝග කළා තිරුක්ෝවිල් පොලිස්ථානයේ දී මෙම වැඩිතැබීම ඊරාත්‍රයේ දී සිදුව තිබෙන්නේ. එම පොලිස්ානයට අනයුක්තව සේවය කළ වයසවෞුදු සිස් අතක සැරෙන්වරයෙකු වැඩිටබීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයනි වේදනය කරනවා මෙම වෙඩිතබීමන්මගේ පොලිස්නිල දහරින් අතර සිංහ ජාතික පොලිස් කොස්ාපල්වරුන් දෙදනෙු මුස්ලිම් ජාතික පොලිස් සරේන්වරෙකු හා දෙම ජාති පොලිස් කස්ාපල්වරෙක ද සිරනවා ිපන සෑවර්ගේ ගිියාාව දෙකක් සහ පතරම් ගැබ් දහනාවයක් සමඟ සැකරු පසු ඇතිමලේ පොලිස්ථානය වෙත භහරව තිබ වයිවාර්තා වන්නේ. සිද්ධහෙන් තිිරක්කෝවිල් පොලිසිය ස්ථාධිපතිවරයා සහ තවත් නිලදහරින් දෙදනෙකු තුවාල බරෝහල් ගතකරති වෙනවා. නිවාඩු ප්‍රශ්යක් මුල්කරගනිමින් මෙම වෙඩතවිීම සිදුකර ඇති බවට වාර්තා වනවා. නමුතුන් අපකළ විමසීමකදී අම්පාර කොට්ඨාශ භහර ජෙෂ්ට පොලිසාධිකාරී ජයන්ත රත්නායක මහතා සඳහන් කළේ සිද්හට සම්බන්ධ සැරයින්වරයා කිසිදු නිවාඩු ඉල්ලුම් පතක් ඉදිරිපත් කරනු මැති බවයි ශ්‍රණිකව හටගත් මානසික පීඩන ත්යක් නිසා මෙම වෙඩිතබීම සිදුවනට ඇති බයි හ වැඩිදුරුටත් සඳහන් කලේ. කෙසේ වෙත් සිද්ධ සම්බන්ධයෙන් මේ වන විට පුළුල් පරීක්‍ෂණ ආරම්භ කරතිබෙනවා. වෙෙලඳපොලට ගෑස් නිකුත් කිරීමේදී අතරේක පරීක්ෂා කිරීම් කිහිපයක්ම සිදු කිරීම නිසා. වෙලඳ පොලට ගෑස් පැමිණීමේදී. සුළු ප්‍රමාදයක් ඇතිවිය හැකි බව ලිටරෝගෑස් සමාගම පවසනවා. වෙළඳ පොළ තුළ ගෑසිංගයක් පතින බව්ට පාධිභෝගකයෙන් චෝදනා කරනවා ප්‍රදේශ කිහිපයකම ජනතව ගේෑස් මිලති ගැනීම සඳහා පෝලිින් වල සිටින ආකාරයේද දැක ගැනීමට ලැබනා. voleris well. දව පාලතිස ගෑස්නයගද කට තම මනා කරන්න කිම එකක පත්ත න්න්න ගැස් ට පේ කිස්මසක ියන් ර ගෑස්න ැගනම් පොලිමේදලා අයි ගෑස්නය කියන. ගෑස්පනයන්න විසතුමක් දෙෙන්නන ඒම ැත් වෙනමනාර ක්‍රම සලසන්න නොන දේසේ විසිපහම කරන්න අපි රවට්ටනක අ ෙදරකටේ ඩුදියන්ගන්න ගෑස් කනක යනවාද නැත්ත කිය ග මන කරන දක ම ද ගත්ේ වස් ය දන ගැස්න. ගෑස් න කියර බලාපපුර ඒ . ස් හො එම පෝම ඒත්නෑ අඳත් තිවා අති කවදඇවිද කොයි වෙලාටේද කියලා දන්න මේකතම අපේ පාටියදවෙලතුල පවතින ගෑසින්ගේ සම්හන්ධයෙන් ලිට්‍රෝගෑ සමාකමින් අප වීමසීමක් කලා. ඊට හේතුව වන්නේ අතරේක පරීක්ෂවා කිරීමම් සඳහා ගත වන කාේ බවයි ලිට්‍රෝගෑ සමමාක මේ ප්‍රශකයකු සඳහන් කල. ගෑස්ල ත්ව සම්හන්දය මීට පෙරසිදු කරනු පරීක්ෂණ වලට අමතරව නව පරීක්ෂණ කිහිපයක් හඳන්වති ඇති බවත ඔහු පැසවා. අදරගේ ශිත පුරායාමේ සිද්ධිකහිපයක්ද දෙව නේ විත ප්‍රදේශවලින් අපට වාරතාව වන. මිනුවන් ගොඩ යකහටු ප්‍රදේශවයේ නිස ඒ රාතුර යටයිතිහට පමණ ගන්නක් ඇතිවේ තිබෙනවා නිවසයන් පවසන්නේ ගේෑ ශෘත පිපරිීමක් හේතුවෙන් ම ගින්න හට ගන්නට ඇති බවටයි. ගන්න හට ගන්න අවස්ථාවේද නිවසතුල කිසිවකුත්ට නොැති මව අපවාර්තාකරුවන් පැවසවා. යදර හිට නෑ කවුත් සද්‍යයක්ක් ඇහිල න සාහපත ෙදරකටට පුුණ නෝංගල එදටයිල බලනකොට කුස්ේ ගින්දර එලනොල් කුේ. ඉසලාම ගන්න පටන්ගලතී පටිය ගල්තින් කුසේ ඇවිලෙනවා මේ අතර නත්තාල් දින උත්වකට ආහර පෙමින් සිටිය ද හැටන් රුවන් ප්‍රදේශව නිවසක ගෑ සුදුනක් පුරා ගොස්තිෙනවා. පිපිරීමෙන් කිසිවෙකුටත් තුවාල සිද වී නහැ. අද අවුරදු දවසන වයනකට මේ ගැන්සක ටික්ගන්න පුරුණ. ඔන් කරන්න අවයනොට දම එමෝ. තම ඉල්ලීම් ඉටු නොළහොත් හට මධ්‍යම රාත්‍රිය සිට අකණන්ඩ වැඩවර්චනයකට යොමුණන බව ශ්‍රීලංකා දුම්්‍රී ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා. මත්‍ර දුම්්‍රිය ෘතිය සමතේ ක්‍රත්්මක කර ඇති වර්චුවෙන් නිසා දුම්ප්‍රිය දෙපාර්ත්මේන්තුවට, දරාගත නොහැකි පාඩුවක් දෛනිකව සිදුවමින් පවතින බවයි, දුම්ප්‍රිය බලධහරීින් සඳහන් කළේ. ්‍රහන අත්‍යංශයේ ේකම්මරයා සමඟ යේ පැවත්ති සාකච්ඡාව අසාර්ථකවීම නිසා සේවෘතිය ක්‍රියාමාර්ගේ අකණ්ඩව පවත්වාගනයාමට දුම්්‍රියවෘති සමිති කටයුතු කළ. තමඉල්ලීමම්ඉටු නොකරන්නේ නම් හෙට මධ්‍යිමරාත්‍රිය සිට අකණඩ වැඩවර්ජනයකටයාට තම සංගමේ තීනය කරති බයි මාධ්‍ය හමොක් ඇඳවුමින් ්‍රලංකා දුම්්‍ර ස්ථාධිපති සංගභය සභහපති සුමේද සෝමරත්න මහතා පැවැසුවේ. සිය වෘත්තියට අදාල උසස්වීම් හා බදවා ගැනීම් සිදනුකිරීම. නියමිත පරිදිම දුම්්‍රිය දහමනය නොකිරීම සංඥාක්‍රම පිළිබඳ ගැටලු ඇතුළු එල්ලිම් බෙසි පහක් මුල් කර ගැනමින් දුම්රිය ෘතිය සමිති මෙම වෘත්තිය ක්‍රාමාර්ගය ගන්නනතිබෙනවා ්‍රවේශ පත්‍ර නිකුත් නොරීමෙන්ම පස්සල් බහර නොගැනීමටද ඔවන් කට ුතු කලා. නිකන් අන්ඩගල නිික යන්න ටිග ගන්න ො පටි ො ට ය ම හෝකට අට දන්න චක්කරන අන්ඩගල කිවා අපට පොහනසයයම අවුද ප්‍රාසය කොද ද හම දන්න ටිටන යන්න පුලන්ගේ ලකවවා අන් ලක් නෑ දුට ද පැක වැ ම ටි ටික ි සුර. සතින්ත නිවාඩුවත් සමග උඩට මැනිකේ හාපොඩිමැනිකේ දුම්රින්, ස්ත්‍රිපාදය කරුණා රීමට විශාල පිරිසක් පමිණ සිටන බව අපවාර්තාකරුවන් පැවසවා. ප්‍රවේශපත්‍ර නිකුත් නොකිරීම නිසා සියලු වඳනාකරුවන් නොමිලේ දුම්්‍රියෙන් පැමිණ තිබෙනවා. වසේ ஒමිக்්‍රரோන් ප්‍රබේදය ගැබන්හි මෞවරුන්ට වැඳීම ඉතා අවදහනම්සාහගත බැවින්, ඕන් බස්ටර් එන්නත ලබා කනීම ඉතා වැදකත් බව, කොළඹ කාසල්වීදයේ කන්තාරෝහලේ ප්‍රසව හා නරිවේද විශිෂත්්‍යවෛද සනත් ලැනරුවල් මහතා පවසලහා. බි බවරන්, කරෝනෝමිකරෝන් ප්‍රබේද අස්සාතනේ වී දරිසත්කාර එකක වෙති ඔබ කිරීම අවම කරකිනීම සඳහා බස්ත්‍ර එන්නත ලබාගැනීම අත්‍යවශ වන පවයි විශෂන් වෛද්‍ය සනත් ලැඩරුවල් හතාපෙන් වාතෙන්න්නේ මිකෝන් ප්‍රේද ගතොත්හෙම සාමාන්‍යෙන් දින තුනත් දින හතත් අතර ඇතුර කාලයකද මේක පැතරෙන්න්න පුළුවන්. එනිසා මෙහි පැතරීම ගර්බනි කාන්තාවන් කියලා වෙනසක් නෑස් මේ වෛරසට නිරාවරණයඋුණොත් සියල්ම දෙනට මේ රෝගය හැදනතියෙන බලපෑම වැඩි ගර්බනිකාතාවන්ට වැලදෙන දින හැකියාව ඉතාමත්මවැඩ අනිකා. තවන්ටත් වැඩිය ඔමිකෝන් ප්‍රබේද. ඔොමිකෝොන් ප්‍රේදයක් බරපතල ලෙස රෝගී තත්යක් දක්වා වර්ධන වෙන්න ඒකන්නේ රෝහල් ගත වෙන්න සහ දැරිසත්කාර ඒක ප්‍රතිකාර ලබන්න තරම් ත්වයකට වර්ධන වෙන්න නැහැ ඔබ බෝස්ට එන්න ලබාගතෝ. මෙහතර නිස්තව කොරුණා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ වැඩ පිළිවල ඉතා සාර්ථකව ක්‍රියත්මක බව සෞඛ්‍යශ්‍ය පවසද බ. සෞඛ්‍යමාත්‍යයන්ශේ මගින් ක්‍රියාත්මක වෙන නිවෙස්ගත කෝවිඩ රෝගින් සඳහා ව ප්‍රතිකාර ක්‍රමේයටට දෙ සැම්බර් මස විදිහතර වින්. වෙනවිට රෝගීන් එක්ලක්ෂි විසි අටදස් අටසි හැට එකක් සම්බන්ධ වෙලා තියෙනවා. රෝගීන් තුන්දාස් තුන්සිිය පැනස් අට දෙනෙක් සක්්‍රිය අපිත්තෙක්ක රැඳී සිටිනෝ. ඒවගේම අලුතිෙන්. ඒ දව සඇතුළත රෝගීන් පන්සිිය විසි තුන් දෙනෙක් මෙම සත්කාරක සේර්වයට ඇතුළත් වෙලා තියෙනවා. සාර්ථ කලෙස ප්‍රතිකාර කරලා අපි මුදදාාහැරලා තියෙන රගීන් සංඛ්‍යයාාවන්නන්නේ ක්ෂ විසිද දස් අටසිියසූනමයක් මේ මුළු රෝගී සංඛ්‍යාවින් ඇත්තටම රෝහල් ගත කරලා තියෙන මේ වෙනනිට දෙදහස් එකසී විසිතුනක් පමණ ඒතාමත්න අඩු ප්‍රති්කයක්. අද තිනෙදී කොරුණ සාධතින් පන්සේ විසි නවදෙකු හඳුනාගත් අතර එයනු මේ දක්වා මෙරටින් වාර්තාාවන සමස්ත කරුණා ආසාධිතයන්ගේ සංඛ්‍යාව, පල්ලක්ෂා සූතුන් දහස් දෙසය පනස් එකක් දක්වා එහ ලකියා ප්‍රතිකාල්ලබට සංඛ්‍යාව, නබ දහස් දෙසය පනස් දෙකක්. අද තිනදී කොරුණා ආසාධිතින් දෙසේ හත්තෑට දෙෙකු සේ ලැපිමත් සමඟ මෙරට සේ ලැබූ සමස්ත කරුණා ආසාධිතයන්ගේ සංඛ්‍යාව, පලක්‍ෂ පන නබද හ එකේ විසියා ටක් වනවා අධතිනේදී කොරුණා මරණ ධහනවයක් සෞඛ සේවා දැක්ෂන් රල්වරයා වාර්තා කලා එනු මෙරට වාර්තා වූ සමස්ත කරුණා මරණ සංඛ්‍යාව දහතර දහස් අටසසි හත්තෑ එකක් දක්වා ඉහළ ගොස්තිබෙනවා. බදුුල්ල ඔලිය මණඩිය ප්‍රදේශයේ සිදුවූ පහරදීමකින් විසි පස් හැවරදදි තර්රණයකු මිය ගොස් තිබෙනවා පවුල් ආරවුලක් මත ඇතිවූ ගැටුමකදී ඔහුමිය ගොස් ඇත්තේ ඒඒ පස්සරුඇති. මේගේ තරුණයා ප්‍රදේශය ව්‍යාපාරිකයකුගේ දියනයක් සමඟ ප්‍රේම සම්හන්ධතාවක් පවත්වාගෙන ගොස්තිබෙනවා. ට පෙර ඔහු වාහ වී දරුවන් දෙෙනෙකු සිටින පියෙකු බවයි හෙිවතිබෙන්නේ කෙසේවෙ තත් මෙම ප්‍රේම සමඳතාවට විරුද්ධහූ තරුණියගේ දෙමව්පියන් පොලිසියට ගොස් අදාල තරුණා සමඟ සමතයකට පත්ව ඇති බවයි අපවාර්තාකරුවන් පැවසුවේ පසුව තරුණයාට ව්‍යාපාරිකයාගේ නිවසට පැමිණීමට අවසරදී ඇති අතර හිදී නැවතත්න් ගැටුම් කාරි තත්යක් ඇතිවතිබෙනවා. එද ව්‍යාපාරිකයා පිත්තල පහනකින් එල්ල කළ ප්‍රහාරයකින් තරුණයා මරණයට පත්වතිබෙනවා. <laughs> . න ම ොන හලා පිත් එහම මයි ගහ ගහල තම ගන්නවා දිිරම හට වන්න ඉදිිර කරු මට න මගේ ත සාදන්න ිෂ්ට කල්ල දෙෙඩ අම්මාම මව බේර ගන්න කියලා මගේ කොල්ලක් එව්වා කියලලත්මට බේරන්නට බැරිෝන්නා මගේ හිංසක දරුවා. ගතන සම්බන්ධයෙන් තරුණීගේ මව පියා සහෝදර ඇතුු පස් දෙනෙක්ු අත්තඩන් ගොට ගෙනැති වෙනවා. ඇතැ මෝලධර්මවාදී ආගමික කල්ලිවිසින් සමාචය තුළ කොතරම් ආතතියක් ඇතිකර ඇද්දයන්න එක රටක් එකනීතියක් සඳහාවන ජනාතිපතියේ කාඩසාදක බලකායේ මහ්චන අදහස් විමසීමේදී මනාභාවබෝධ වූ බව පූජ්ජ ගලගොඩත්ේ ඥාඩසාර සාමන් වහන්සේ පවසනවා. ෙ ්‍රක්ले कම් කාරයාල ද අද පවැති මහජනා දහස්සවිමසීමේ වැඩසහණනකටෙක්වමෙනු එක රටක් එකනතියක් සඳහා වන, ජනාධපති කාරසාදක බලකායේ සभाාපති පූජ ගලගුඩාतेයෙන් අනසාර ස්මින් වහන්සේ මේ බව සඳخන් කले. උතුරේෙද නැගෙනහිරද දැන් මධ්‍යමපලාාත ධාරම්භ කළ අවස්ථාවම අයිත අන්‍යාගමි කරනය ගැන කතා කලා. එකන්නේ සදාචාර විරෝධී සහ නීතිවිරෝධී ලෙස මිනිස්සුන්ගේ සිතීමේ නිදහසට බාද කල්ලා යම් යම් මූල දරම්වාදී ආගමික කල්ලි විසින් මේ සමාජය තුළ ගොඩනගෙන ආතතිය. අපි පොදුවේ මේ හැම දිස්ත්‍රීකයක් තුළම දැක්. තිඒක පොදු කාරණාවක් හැම දිස්ත්‍රීකදම වගේ කියවනේ. රට එක වනාට නීතිය හරි හැටි ක්‍රියාත්මක නොවනවගේ කතා කරන භාෂාව මොකවුුණත් හැමෝගම අදහස වනි එක ඉතිං අංහිතන මෙතතින්දිෙත් ඒ අත්දැකිවමයි ලැබියි කිසි වෙනසක් එක නෑ ේස්වාලාම ීතිේගෙන කතා කරන ඒහිතති අඩ ඩුවන්ගෙන කතා කලලා දැමදධින්ම් පලාාට අපපුහාම මේ පලාාවල ක්‍රියාත් හ ුර නීේ හිතියෙන අඩු පරුගෙන කතාකල අපී සකස්කරන මේ සංකල්ප පත්ත්‍රිකාවට මේ තුොරතුරුත් ඇතුළත් කල්ල හැමෝටම හොඳින් ජීවත්වෙන්න පුළුවන් ඒ වටා පිටාව සකස්කර ගැනීමට අදාළ යෝජනාවල සරස්කරනක බලාපොරොත්ව වෙන. ආධනික කාන්තා පොලිස් කොස්ථාපලවරියකට ලිංගික අතවරය සිදුකිරීමේ සිද්ධක් සම්බන්ධයෙන් ගන්දර පොලිසිය ස්ථානාධිපති අර්ජන විජයවර්ධන මහතා ලබන විසි අට වනදාතෙක්, රක්ෂිත බන්ධනා ගරගතකිරීමට මාත්‍ර ප්‍රධාන මහිස්ත්‍රාත්වරයා නියෝග කලා සිද්ධිය සහන්ධෙන් ලැුණු පැමිණල්ලට අනුව සිදුකල විර්ශණයකද මෙම අතනගො ගැ නිම සිදුවති මාතර කොට්ටාශ ලමහා කාතාකාරංශය මින් අතරගෝට ගැනීම සිදුකරති වෙනවා ගන්දර පොලස්ථානයේ රාජකාරී කළ මෙමආධනිික පොලස්නල දහරිය. ඒ උදේකාලයේදී මෙම අතවරටෙලක්ව ඇති බවයිවාර්තා වන්නේ වෙනත්න් අවස්ථාවලදී අත්තරංගෝට ගන්නා සැකරුවන් මහෙස්්‍රත් අධිකරණයට දිරිපච්චරීමේදී ගේටව අභිහොසට පමනක් පොලස් ජීප්‍රතයෙන් රගෙනවිත් එතැන් ට අධිරන භූමිය වෙත පාගමනින් රැගෙනයම සාමාන්‍යයෙන් සිදුවන නමුත් මෙම අතවර සිද්ධහයට සම්බන්ධභස්ථාන අධිපතිවරයා ජීප්‍රතයෙන්ධිකරණ භහමේ දුරටුව අභිහසට රැගෙනයන් ආකාරය දැක ගැනීමට ලැබුණු බවයි අපවාර්තාකරුවන් පැවසුවයි. කොලියා පිටිය දන්ටකමුව ඔයයාසානයේ ස්ථානීක තිබේ මලසිරුරක් හමු වී තිබෙනවා. ියිිය ස්ාන පොලිසි ැබුණ තොරතුර කට නුප මෙම මලසිරුර සොයා ගැනුා ඒ කාන්තා මලසිරුරක් බවට සැකකිරන බවයි අපවාර්තායකරුවන් සඳහන් කළේ. අත්පාකොටත් සතු කාද මතිබූ අතර කොිය පිටි වැඩබෙන මහිස්රත්වරිය මෙ මස්ථානයට පමිණ ස්ථානය පරීක්ෂණය සිදු කලා සිර සම්බන්ධීන් පස්චාත් මරන පරීක්ෂණය කොලා පිටිය ශික්ෂ රහලද දදුකිරනවා. මේ සගෙන් ස්වාීින් රූපාණී රාත්‍රී දහය ප්‍රධහන සිංහල පුවත් විකාශය නිමාට පත්වනවා. ඔකට සක්ක. hi everyone Bye.